අයුබෝ වන් කිව හැමෝටම. ඔන්න අද මම යන්න හදන්නේ ගලබඩ ඇල්ල බලන්න තමා. පිළිමදලාවෙන් තමයි මම ට්‍රේන් එක ගත්තේ. පිළිමදලාවෙන් 8:20ට ආපු ට්‍රේන් එකේ ඇවිල්ලා දැන් තමා බැස්සේ ගලබඩ ස්ටේෂන් එකෙන්. දැන් වෙලාව 11:00. දැන් ස්ටේෂන් එක පිටිපස්සේ තියෙනවා. ස්ටේෂන් එකෙන් බැහැලා ආපස්සට නාවලපිටිය ආපස්සට ඉංගුරුවේ පැත්තට පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. පයින් ගියාම වම් පැත්තට හැරෙන්න තියෙනවා කියලා තමයි කිව්වේ. බලමු ගිහිල්ලා කොතනින්ද හැරෙන්න තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් ගලබඩ සුන්දරත්වය බලන්න අපි යම් ඉස්සරහට. ඔන්නම රේල් පාර දිගේ ඇවිල්ලා මේ මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. මේ මෙතන ගහලා තියෙන බෝඩ් එකක් නන උඩ ගහලා තියෙන ගලබඩ වෝටර්ෆෝල් මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. යම් බලන්න. අද නම් තෑම වැස්සත් නැහැ. අවුව තියෙනවා හොඳටම. බලමු ගලබඩ කොහමද කියලා. ගලබඩ ඔය වගේ පඩි පෙළක් තියෙනවා නගින්න. ඔන්න ඇල්ලට යන තවත් කට්ටියක් හම්බුණා මගදී. පාර නම් ඔහම තමයි තියෙන්නේ. අවුව සැරයි හොඳටම. පේනවා ඔයාලට පේනවා ඇති බිංගේ. මේ වගේ ඇඟිල්ල ගැලින්ම බැලුව බිංගේ. බලමු කෝච්චියක් එයිද කියලා. එනකන් ඉඳලා ඒකත් බලලාම යන්න කියලා මම මෙතන නැවතුනේ. හරි ලස්සනයි මෙතන වටපිටාවත් ඔය වගේ තමයි තියෙන්නේ. මේ යන පාර නම් ගොඩක් ලස්සනයි. ඒ වුණාට අවුව සැරත් එක්ක හරි අමාරුයි ඇඟට. පරිසරය නම් ගොඩක් ලස්සනයි. ඒක නම් ඇත්තටම කියන්න ඕනේ. අවුව නැත්තම් තවත් ෂෝක් ඉතින්. ඔය වගේ තමයි පාර තියෙන්නේ. උදේටයි හවසටයි වගේ නම් සීතල දේශගුණයක් ඇති. හොඳටම අමාරුයි දාඩියයි හොඳටම මහන්සි ඒ නිසා. දැනට නම් ස්ටේෂන් එකේ ඉඳන්
මෙතෙන්ට එනකම් කණ්ඩ තියා වතුර බෝතලයක් වක් ගන්න කිසිම කඩයක් හම්බුන්නේ නැහැ. මං හිතන් හිටියේ ස්ටේෂන් එකෙන් බහලා කණ්ඩ මොන හරි ගන්න තැනක් තියේ කියලා. උදේට කන්නෙත් නැතුව ගෙදරින් ආවේ හොඳටම බඩගිනි. මට පේන්නේ මේ හරියේ කෑම එකක් ගන්නවත් කඩයක් නැති වෙයි වගේ. ඒ නිසා ඔයාලා එනවනම් ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කෑම එහෙමනොත් අරන් එන්න බලමු. උඩහට ගිහිල්ලා හරි කඩයක් තිබ්බොත් මං කියන්නම්. එහෙම නැති වුණොත් ඉතින් කෑම අරන් එන්න වෙනවා. දේශීය වැඩිහිටි 100යි. ඉතින් ඔන්න ඔහොම බෝඩ් එකකුත් ගහලා තියෙනවා. තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න ඕනේ. අනුතුරු ගොඩක් සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි තියෙන්නේ. ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ගේට් එකෙන් ඇතුලට ආපුවම මේ වගේ පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ දියඇල්ලට. මේකේ නම් ගොඩක් අවුසර දැනෙන්නේ නැහැ. මේ පැත්තෙන් යනවා පොඩි දිය කඩිත්තක් වගේ. ටිකක් දුර යන්න ඇති ඇල්ලට බලමු. තව වෙනකන් නම් කඩයක් හම්බුන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලා කෑම නම් අරන් එන්න. එනවා නම් කඩනන් නෑ මෙහි කොහෙවත් තාම හම්බුනේ. මෙතන පාරේ එහා පැත්තේ පොඩි දිය කඩිත්තක් යනවා. වතුර නම් ඇත්තටම සීතලයි. ෂෝක් වතුර ටික. ඒ වතුර ටික ඉතින් ඔයාලා ආවත් ප්ලාස්ටික් පොලිතින් මුකුත් දාන්න නැතුව ඒ වතුර ටික නාස්ති නොකර එන්න රැකගන්න වග බලාගන්න. මොකද ඒ තරමට ඒ වතුර ටික ඇත්තටම වටිනවා. හරි පිරිසුදු හරි සුදුම සුදු පාට තියෙන හරි සීතල වතුර ටිකක්. මේ වගේ තමයි ටිකට් කවුන්ටරෙන් ඇතුළට ආපහුම පාරේ යන්න තියෙන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ භාණ්ඩක වතුර ටික හොඳ පැහැදිලි වතුර ටිකක් තියෙන්නේ මේකේ. ඇත්තටම හරි සීතලයි. මුණකට හොදගත්තාම හරි සනීපයි ඇඟට. මං හිතන්නේ මේ දියඇල්ලෙන් එන වතුර ටික වෙන්න ඕනේ. ඔන්න පේනවා ගලබඩ ඇල්ල. ඕන් ඔතෙන්ට තමයි ඉතින් අද හොයාගෙන හොයාගෙන යන්න ආවේ. කාලයකට පස්සේ සීසෝ නෙමෙයි මොකද්ද මන් දා ඔබට කියන එක ඌටන්න ආසාවකුත් ඇති වුණා. පොඩ්ඩක් වීටුවා. තාම ඉතින් අපි පොඩි ළමයිනේ. තාම ලොකු නෑ අපි. ඒක වෙනම ෆන් එකක් තියෙනවා. නෑ ඉතින් දැන් අපි ගලබඩ ඇල්ල ගාවටම ඇවිල්ලා තියෙන්නේ.
ඔන්න ඔහොම තමයි ගලබඩ ඇල්ල පෙනෙන්නේ. කොහොම තමයි ගලබට ඇල්ල ආවට ආවේ. වැහිපින්න ගොඩක් එනවා වතුර පාරේ, කියන්නේ වැටෙන සැර වැඩි. ඒ නිසා එතන ටිකක් ලස්සනවත් එක්ක, ඒ නිසා හරි පරිස්සමෙන් යන්න ඕනේ. මට ඉතින් කොහෙ ගියත් ගස්ගල් උඩ නගින පුරුද්දක් තියෙනවා, ළඟටම යන්න ආසයින්ද යනවා. කොහොම තමයි ඇල්ලේ පින්න හොඳටම එනවා. කොහොම තමයි ගලබඩ ඇල්ලේ ඇවිල්ලා අද මේ සුන්දරත්වය විඳින්නේ. ඇත්තටම ලස්සනයි මේ දිය ඇල්ල, අවුව තියෙන හින්දා හොඳයි. ඉඳලා නාණ්ඩ කියලා මම ගත්තා. නාණ්ඩ පටන් ගත්තකම වැස්ස වහින්න ගත්තා. නාණෙගත් හතරමෙත දාලා ආය අඳුන් ටික මාරුවන්න යන්න කියලා හදද්දි ආය වැස්ස පෑව්වා. වෙලාව තමයි එහෙනම් ආය නාන්න බෑ. ඕම තමයි ඉතින් ගලබඩ ගමන අවසන් වෙන්නේ අද මගේ. දෙකයි ගන්න කොච්චියක් තියෙනවා කිව්වා. දැන් ඒක ට්‍රේන් එක ගන්න දැන් තමයි යන්න හදන්නේ. ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා, ගලබඩ එනවා නම් අනිවාර්යෙන් මේ කෑම අරන් එන්න. මෙහි කඩ මොකුත් නැහැ කණ්ඩ. කිසිම තැනක කඩයක් නැහැ. ස්ටේෂන් එකේවත් මම නම් කඩයක් දැක්කේ නැහැ. ඉතින් අනිවාර්යෙන් කෑම අරන් එන්න. කාලා බීලා විනෝද වෙලා යන්න පුළුවන් මෙතන හොඳ තැන. අනිවාර්යෙන් එන්න. ඇවිල්ලා මේ පරිසරයේ ඒ විදිහටම සුන්දරත්වයේ විඳලා ප්ලාස්ටික් වලින් මොකුත් දාන්න නැතුව ඔයාලා ගේන ඒවා ඔක්කොම අරගෙන ඔයාලා අපව යන්න. එහෙනම් ඉතින් වෙන විශේෂයෙන් කියන්න කියලා දෙයක් නෑ. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝකින් හම්බෙමු. අනිවාර්යෙන් මතක් කරලා එනවා නම් කෑම අරන් ඉන්න. ඒක තමයි ප්‍රධාන කියන්න තියෙන්නේ. මම බඩගින් ඉන්නේ, තාම කාලත් නෑ මම. ඔලම් කොහෙද කියලා කන්න ඕනේ. එහෙනම් ඉතින් මම අද වීඩියෝ එකේ
නවතින්නම් මේ අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න හැමදාම කියනා වගේ like එක comment එක දාන්න ඔයාලගේ අදහස අලුත් දවසක තවත් අලුත් travel video එකකින් හම්බෙමු එතකම්ම අදට නවතිනවා එහෙනම් හැමෝටම ජය